ලංකා ක්‍රිකට් ආයතනය මෙවරත් සුපුරුදු පරිදි 2024 වර්ෂයේ විශ්වවිද්‍යාල ලෝකුසලන් තරගාවලිය සඳහා මූලික සංජිතය නිකුත් කළේ වෙනත් කණ්ඩායම් රැසකින්ම මූලික සංජිතය නිකුත් කිරීමෙන් අනතුරු ඉතින් මෙවර නම් කරලාද සංජිතයේ ප්‍රබල වෙනස්කම් රැසක්ම සිදු වී තිබෙනවා. ඒ වගේම ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නොසිතූ වෙනස්කම් රැසක්ද සිදු වී තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා කුසල් ජනිත් පෙරේරාට මූලික සංජිතයේ ස්ථානය අහිමි වී ගොස් තිබෙනවා. ඒ වගේම බානුක රාජපක්ෂටද මූලික සංජිතයේ තම ස්ථානය රැක ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ඒකෙන් 15 දෙනා ගැන මම වීඩියෝ එකේ විස්තර කියන්න යන්නේ නැහැ. මොකද මම මීට පෙර අපේ නාලිකාව හරහා එම ක්‍රීඩකයන් 15 දෙනා ගැන තොරතුරු ගෙනලා තිනවා. ඉතින් එම වීඩියෝ එකට අදාළ link එක මම comment එකක් විදිහට pin කරලා තියන්නම්. ඉතින් ඒ හරහා ගිහිල්ලා එම ක්‍රීඩකයන් 15 දෙනා කවුද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ වන විට එම ක්‍රීඩකයන් 15 දෙනා අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලන් තරගාවලිය ආරම්භ කරමින් ක්‍රීඩා කරන පළමු තරගය වන දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා හොඳම ක්‍රීඩකයන් 11 දෙනා මේ වන විට ලෝක ප්‍රධාන ක්‍රීඩා වෙබ් අඩවි කීපයකින්ම තොරතුරු ආර්ථාවී තිබුණා. ඉතින් මේ වෙබ් අඩවි වලට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා හොඳම ක්‍රීඩකයන් 11 දෙනා මේ ආකාරයට සඳහන් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් විදිහට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මෙම වෙබ් අඩවි කීපයකම තොරතුරු සඳහන් වී තිබෙනවා. ඒ වගේම අංක 3 ස්ථානයේ සඳහා සදීර සමර වික්‍රම වෙනුවට කමිදු මෙන්ඩිස් නම් වී තිබෙනවා. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් විදිහට සඳහන් වී තිබෙන්නේ චරිත් අසලංක, ධනංජයද සිල්වා, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග, ඇන්ජලෝ මැතිවුස්, දසුන් සානක, මහේෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ඒ වගේම ඩිල්ෂාන් මදුසංක සහ මතිෂ පතිරණ යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු මේ සඳහා ඇතුළත් විය යුතු බවට මෙම වෙබ් අඩවි වල තොරතුරු සඳහන් වී තිබුණා. ඉතින් මෙම ක්‍රීඩකයන් 11 දෙනා ගැන ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා. ඉදිරියේදී ආරම්භ වීමට නියමිත 2020 ලෝක කුසලන් තරගාවලිය යාවත්කාලීන වන තොරතුරු සමගින් රැඳෙන්න අපේ නාලිකාවත් එක්ක අපි නැවතත් හමු වෙමු. ක්‍රීඩාශීලී සුබ දවසක්.